අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරු වනිද්‍රිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය කෘතිම සහල් හිඟයක් මවා සහල් මිල ඉහළණම් වලා ඇමති බන්දුල කියයි පාලකීන්ට අධිපෝෂණේ ජනතාවට මන්ද පෝෂණේ සජිත් කියයි කාබනික දියර පොහොර කෑන් එකක් නිසා කල්තැබුණු මහියංගණය ප්‍රාදේශීය සභාව පොහොර නැතිව අද තැහෙන ගොවි අඳෝනා මුලින්ම අවධානය දේශීය පුවත් වෙත රසායනික පොහොර හිඟය පදනම් කරගෙන ලබන අප්‍රේල් වන විට බරපතල ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ඇතුළු කෘෂි විද්‍යාඥයින් අනතුරු අඟවනවා කෘෂිකර්ම අමාත්‍ය මහින්දා නන්දලුත්ගමගේ මහතා පවසන්නේ කිසිසේත්ම ආහාර හිඟයක් ඇතිවන්නේ නැති බවයි පරිසර අමාත්‍ය මහින්දමරවීර මහතාද ලබන වසරේ ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවීමක් කළා ඇත්තටම ලබන වසරේ අප්‍රේල් කොහොම වුණත් අද වෙන විට අපට සිදුව ඇත්තේ කුමක්ද අපේ රටේ කෘෂි ක්ෂේත්‍රයේ බරපතලම අර්බුදය හටගත්තේ පසුගිය අප්‍රේල් 26 වෙනිදායි. ඒ රසායනික පොහොර තහනම් කරමින් නිකුත් කළ ගැස ටුවත් සමගයි. ඒ සමගම කාබනික පොහොර නමින් තොවිලයක් නටන්න සමහරු ක්‍රියා කළා. ලෝකයේ නැති දියර පොහොර, චීන පොහොර අවසානයේ නතර වුණේ නැති අර්බුද මවමින්. ගෙවුණු වසර දෙක තුල පමණක් කෘෂිකර්ම ලේකම්වරු 3 දෙනෙකුට තනතුරු අහිමුණා. දැන් ඉන්නේ 4 වෙනි කෘෂිකර්ම ලේකම්වරයයි. ඇත්තටම කාබනික පොහොර වලට අපේ පොළව පරිවර්තනය කරන්න අඩුම ගානේ වසර දහයක්වත් අවශ්‍ය බවයි කෘෂි විශේෂඥයින්ගේ මතය වුණේ. එපමණක් නොවේ සම්පූර්ණයෙන්ම කාබනික පොහොර වලින් පමණක් වගා කරන රටක් ලෝකෙ කොහෙවත් නැති බව කෘෂි විශේෂඥයින් පෙන්වා දුන්නා. නමුත් පස හැදෙන හැටි නොදැන කේවට්ට උපදෙස් නිසා අපේ සමස්ත කෘෂි ආර්ථිකයේ අද බරපතල අවදානමකට මුහුණ දෙමින් තිබෙනවා. දල වශයෙන් හෙක්ටයාර් 8 ලක්ෂයක් වගා කරන රටක් අපි. හෙක්ටයාර් 8 ලක්ෂයක් කාබනික වගා කරන අපේ රටේ තියෙන ගස් කොළන් වල ශාකපත්‍ර එකතු කරත් මදි කියලා කේවට්ට උපදේශකයින් දැනගෙන හිටියේ නැහැ. එහෙම කාබනික වගාවට අවශ්‍ය ගොම සියල්ල එකතු කරත් හැරෙන්නවත් මදි කියලා තක්සේරු කළෙත් නැහැ. මේ නිසා කාබනික පොහොර සංකල්පයේ අන්තිමටම රටම අර්බුදයේ තල්ලු කරා. දැන් රසායනික පොහොර තහනම් ගැසට්ටුව පසුගිය නොවැම්බර් 24 ඉවත් කළත් තවමත් රසායනික පොහොර ගොවිය අතටපත් වෙලා නැහැ. කොහොමත් මේ මහකන්නේ හෙක්ටයාර් 780,000ක් පමණ කුඹුරු වගා කර තිබෙනවා. නමුත් රසායනික පොහොර සහ කෘෂි රසායනික හිඟය නිසා අපේක්ෂිත අස්වැන්න 60-70%කින් අඩුවේ හැකි බවයි කෘෂි විශේෂඥයින් අනතුරු අඟවන්නේ. නමුත් කෘෂි විද්‍යාඥයින්ට වඩා දැනුමක් ඇති සමහර මැති අමතිවරුන් පවසන්නේ ඒ කිසිම ආහාර අර්බුදයක් ඇති වෙන්නේ නැති බවයි. අප්‍රේල් කෙසේ වෙතත් අද වන විට කෘෂි ක්ෂේත්‍රයේ බිඳවැටීම අහස උසට යමින් පවතින බඩු මිලෙන් පැහැදිලි. අඟලට දෙකකට සහ අඟලට වැටුණු අර්ථාපල් ගෙඩියෙන් අස්වැන්නට සිදු ඇත්තේ කුමක් දැයි පැහැදිලි. යථාර්ථයට මුහුණ දෙනවා වෙනුවට බොරු චිත්‍ර මවාගෙන හිටියොත් අපට බරපතල ආහාර අර්බුදයකට යාමට සිදු වෙනු නියතයි. ඒ බව අද දිවයින පුරා දස අතින් නැහෙන ගොවිහඬට කන් දුන්නොත් ඇස් කන් ඇති අයට නම් අවබෝධ වනු නොඅනුමානයි. රජෙන් දෙන පොහොරක් නැති තැන මොරගහ කන්ද කලාපේ අත්තන කඩවල වඩු දමන ප්‍රදේශයේ ගොවීන් පැරෂුට් ක්‍රමයට වී වගා කරන්න තීරණය කළා. වී තවන් දැම්මත් රසායනික පොහොර නැදීසා වී පැල බාල වෙලා කියලායි ගොවීන් පවසන්නේ. කොහොම අපිට පොහොර එතකොට? මහින්දානන්ද කිව්වා වල් දෙන්න නැති හින්දා යන්න කියලා හිටෝනේ දීර්ගෝ පැරෂුට් දාන්න කිව්වා. මොන සූට් දැම්මත් ගොයන් ගහෙන් අපි කරලා ගන්න කොහමද? කියන්නේ කවදාකවත් ඉතින් මේක සාර්ථක පිට වෙලා ගන්න බෑ. මෙව්වා අනිවාර්යෙන්. උඹලා මේකේ පලිය ගන්නවා ගන්නවමයි. මේ එන චන්දින් බලා වරෙල්ල මේ චන්දි இல்லන්න. උඹලා දෙන්නේ චන්දෙන් නෙමෙයි මෙන්න තියෙන උදැල්ල. මේව ගහලා අපිට තව වීදන්දන්න බෑ අපි මොවා. අපේ රටේ වැඩිපුරම බඩීරිඟු වගා කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්. බඩීරිඟු වගාවට අවශ්‍ය යූරියා දෙනවා කිව්වත් සමහර ගොවීන්ට පොහොර ලැබිලා නැහැ. මේ නිසා බඩීරිඟු වගාවත් ගන්න දෙයක් නැති තැනටපත් වෙලා කියලා ගොවීන් චෝදනා කරනවා. මේ ගොවි ජනතාවට මහින්දානන්ද මෙතුමා මාධ්‍ය තුල කිව්වා වගේ දැන් වන්දි මුදල් දෙන්න සූදානම් වෙන්න ඕනේ. කිරිබත් කෑල්ලක් ආසාවට කවන්න බැරි වෙන තත්ත්වයට අද වී යටයක් නැහැ, බඩේරුම් ගැටයක් නැහැ, අස්වැන්නක් නැහැ. ඒ තත්ත්වෙට පත් කරලා තියෙනවා. ඒ නිසා වහාම අපි සමස්ත ලංකා ගෝජන සම්මේලන විදියට කියනවා නේ ආණ්ඩුව ඇතුලේ සම්දර්ශන ධම්ම ඇති. දැන් බහින්න බිමට එන්න
रासायनिक पोहर वगाबनिक पोहर दाल वगाकर भंडार वेल मकुल वेरगल गम्मान वेल गोवा गोविंट अत्वेला शोचनीय इरणमाय मे मेदिरिगिरिय प्रादेश कोहबदमन प्रदेश गस्लबु अगावट अत्वेला तीन इरणमय मे पोहर किलो एक मिल बलन्नको ए पोहर किलो एक मिल रवत गंड दैने महत्या मेवा दीला सौभाग्य देखम प्रतिपत्ति प्रकाशिट अणु मेरा बीलून गोविया सविबल गेनवीमेन ए पार्लिमेंट मंत्री अमर कीर्ति अतुकोरल महतागे प्रधानत्वेन मेहिदी गोविन एकसिय पनस दिन कोहट बीलून बीज निष्पादने गृहस्थ आवरण लबादीम सिदूना बीज निष्पादने अयवे विशाल मुदला जीवनोपाय संवर्धन රජෙන් දීපු කාබනික දියර පොහොර කෑන්වල තියෙන අධික දුර්ගන්ධයක් කියලා ගොවීන් චෝදනා කරනවා. මේ දියර පොහොර කෑන් එකක් නිසා අද මහියංගනේ ප්‍රාදේශීය සභාවේ වසරේ අවසන් සභා වාරය හෙටට කල් දාන්න සිද්ධ වුණා. මහියංගනේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ සුදත් බලගල්ල මහතා රැගෙන ආ දියර පොහොර කෑන් එක සභා ගර්භය තුල හැලුවා. මේ නිසා ඇතිවෙච්ච දුර්ගන්ධය හේතුවෙන් සභාව විනාඩි 5කට කල් තියලා සුවඳ විලවුන් දාලා ශුද්ධ පවිත්‍ර කරත් යලි සභාව හෙටට කල් තියන්න සිද්ධ වුණේ. සභාවේ පැවති අධික දුර්ගන්ධය නිසායි. මේ ආණ්ඩුව අද රට වෙන්දේස පුලක් බවට පත් කර ඇතැයි සමග ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා. ඒ මුදල් අමාත්‍යංශ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකට එක්මිනුයි. මේ රටේ සියලුම මර්මස්ථාන ආර්ථික මර්මස්ථාන වටිනා ඉඩම් ඒ සියල්ලම වෙන්දේසි කාර්යයක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. මේක වෙන්දේසි සමාගමක් බවට පත් වෙලා තියෙනවා. අපි මේ ආණ්ඩුවට බල කරනවා කරුණා කරලා මේ අපේ රටේ සම්පත්තික විකුණන එක නතර කරන්න. දේශීය ආර්ථිකය හදනවා කියලා ඇවිල්ලා අද මොකද කරලා තියෙන්නේ? එක එක රටවල් වල කෙලිබිමක් දඩබිමක් බඩ බත් කරලා තියෙනවා. අද මිනිස්සු පාන්දර දෙකම ආරඳලා ගෑස් වලට පොලිමේ ඉන්නවා, සීනි වලට පොලිමේ ඉන්නවා, තෙල් වලට පොලිමේ ඉන්නවා. රටේ ආගමැති ප්‍රයිවට් ජෙට් එකකින් තිරුපති යන රටක් බවට මේක බත් කරලා තියෙනවා. මොළහතේ මුදල් ලැබෙති තමයි යුග දනවිය හොර රහසේ රාත්‍රී 12ට අස්සන් කරුවේ මේ සියලු සම්පත් දෙනකොට නිහඬව ඉන්නේ. එහෙනම් වහාම මේ දේශද්‍රෝහී කිව්සුම අයින් කරපන්. රටේ ආර්ථිකය එන්න එන්නම ජනතාවට වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න බෑ. මේ රටේ ජනතාව ඉල්ලන්නේ මේ පාලකයන්ගෙන් රටේ බඩු මිල අඩු කරපන්. කිසිම නිෂ්පාදන වියදමක් නැතුව හදන භූමි තෙල් වලත් මිල අඩු කරපන් කියලා. ආණ්ඩුව මේ වන විට සීග්‍රයෙන් මේ වන විට රටේ ඩොලර් සංචිතය ඩොලර් බිලියනට අඩු වෙලා තියෙනවා. මහ බැංකු අධිපතිවරයා ඉනහවිවි ඇවිල්ලා කියනවා දෙසැම්බර් 31 වෙද්දි ඩොලර් බිලියන 3.1ක් තියෙනවා කියලා. ඔය මොන ඩොලර් බිලියන 3.1 වුණත් මේ වන විට රජයේ සම්පත් විකුණන්න පිවුරුපත් සැකසෙමින් මේ රජය විශාල වශයෙන් ජනතාව රවට්ටමින් යනවා. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ සහල්තොග වෙළඳ සැල්වල නිරීක්ෂණයක නිරත වුණා. ඒ වෙළඳ පොළ තුළ කෘත්‍රිම හිඟයක් මවා සහල් මිල රුපියල් 5කින් ඉහළ ගොස් ඇති බවට වන ප්‍රචාර සම්බන්ධයෙන් සොයා බැලීමටයි. රටපුරා සහල් හිඟයක් ඇති බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් සොයා බැලීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ සහල්තොග වෙළඳ සැල් වෙත ගියා. එහිදී අමාත්‍යවරයා අග්‍ර අමාත්‍යවරයා වෙත සහල්තොගවල පවතින තත්ත්වය පිළිබඳ දුරකථනයෙන් දැනුම් දුන්නා. විශාල හාල් තොග ප්‍රමාණයක් තියෙනවා වරායෙන් නිදහස් කරගන්න. ඒ නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් අද ඒ ව්‍යාපාරිකයන්ට නිකුත් කරනවා. ඒ නිසා ඉදිරි දවස්වල ඒ තොග පැමිණ
ගැනීම සමග සමහර විට තව මිල අඩු වෙන්න පුළුවන්. කෘත්‍රිම ලෙස හිඟ ඇති කිරීමේ අවාසිය භුක්ති විඳින්න වෙන්නේ අවසානයේ අසරණ පරිභෝගිකයන්. හාල් කන්ටේනර්ස් 200 300කට හිර වෙලා තියෙන වරායේ මමතුම වරන්දුනා දෙකට මුදල් නිකුත් කරනවා කියලා එහෙම නිකුත් කරොත් ඒ හාලුත් එනවා. රටේ ජනතාවට දැන් තට්ටුමාරු ක්‍රමයට තරගෙට පෝලිම් වල ඉන්න සිදුවලා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාලකයන්ගේ ඔලොමොට්ටල ක්‍රියාකලාපයන් නිසා රටේ ජනතාවට මේ ඉරණම අත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ සූර්යවැව නගරයේ පැවති මනුෂ්‍යත්වයේ චාරිකාව සිව්වන වැඩසටහනට එක් වෙමින් ගොවියට සහන ලබා දෙන්නට ආණ්ඩුව කියනවා සල්ලි නැහැ කියලා. ගොවියට කියනවා දැන් ඔන්න යූරියා ගන්න පුළුවන් කියලා. හැබැයි යූරියා ගන්න පුළුවන් ගාණ කියන්නේ නැහැ. මම කියන්නම් ගාණ. සමහර ප්‍රදේශවල 12000යි 15000යි 50 මිටිය. තවත් දිස්ත්‍රික්කවල 25000යි කිලෝ 50 මිටිය. කොහොමද ආශ්චර්යය? කොහොමද සෞභාග්‍යය දැක්? අවසානයේ මේ රටේ ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා තට්ටුමාරු ක්‍රමයට තරඟෙට පෝලිම් වල ඉන්න. එක දවසක් යනවා ගෑස් පෝලිමට. ඊළඟ දවසේ යනවා කිරිපිටි පෝලිමට. දැන් යනවා භූමිතල පෝලිමට. දැන් හාල් පෝලිමක් නිර්මාණය වෙලා. ඉදිරියේ පරිප්පු පෝලිමත් ඇයි? දැන් මේ රටේ පෝලිම් යුගයේ පැටවු ගහන. මේ සියල්ලටම හේතුව ඔල මොට්ටල ක්‍රියාකලාපය. අද මොකද්ද වෙලා තියෙන්නේ? පාලකයන්ට අධිපෝෂණය රටේ ජනතාවට මන්දපෝෂණය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන ප්‍රචාරය පිළිගත නොහැකි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එම ප්‍රචාරය පිටුපස කුමන්ත්‍රණයක් පවතිනවාද යන්න සැකයක් මතුවන බවයි උන්වහන්සේ පවසන්නේ. මල්ලීට හයියක් වීමට අයියා තවදුරටත් සිටිය යුතු බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් පොඩි ආරංචියක් යනවා හැමතැන් වලම. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලාස් වෙන්න හදනවා. එතුමා යනවා මහා ආන්දෝලනය පැපිරලා යනවා. ඇත්තෙන්ම මේක අපි දන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා යනවා නම් අපිට කියලා යන්නේ. අපිට විතර මේක මහ කුමන්ත්‍රණයක්ද කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයා එළවන්න ගත්ත කුමන්ත අපි දන්නේ නැහැ කියන්නේ. මොකද පැහැදිලිව කියනවා මේ කටකතා පතුරු නැත්තන්ට මේ ගැන යම් කිසි අධීක්ෂණ නැත්තන්ට අපි කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයා ජණ්ඩ මොන හේතුව තීන්දුවක් කළා නැහැ ඉල්ලාස් මේ තීන්දුවක් කළා නැහැ. එහෙම වුණා නම් ඉස්සෙල්ලා අපි දන්නවා. අද හැම කෙනෙක්ම දන්නවා වෙලා තිබෙන්නේ මොකක්ද කියන එක. අපි එහෙනම් දන්නවා වෙලා තියෙන දේ දැකලා වෙන්න යන දේ වළක් ගන්න අපර උනකම දෙන්නේ. වෙන්න යන දේ වළක ගන්න ඕනේ නම් මයිද මාත්‍යා ගිහිල්ලා හරියන්නේ නැහැ. මයිද මාත්‍යා මේක ඉන්න ඕනේ. යා කැමැත්තෙන් යනවා නම් අපි බල කරලා අගමැතිතුමනි පව දුරට ඔබතුමා යෑමනේ මේ තිබෙන්නේ. මේ අඩුපාඩු ගන්න ටික හදලා දීලා හදාගෙන රට ආරක්ෂා කරන්න රට ගෙනියන්න මල්ලිට ශක්තියක් දෙන්න කියන එකයි අපර කියන්න දෙන මයිද මාත්‍යාට. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා පිළිබඳවත් ඔය සමාජ මාධ්‍ය තුළ ඒ කෙරෙන ප්‍රකාශන ඒවා ඉතාමත්ම අශීලාචාර එවාගේම ඉතාමත්ම මඩ ගැසීම් හැටියට තමයි අපි දකින්නේ. ශේෂවාසයෙන් අපි යෝජනා කරනවා අපේ මේ අර්බුදයෙන් ගොඩනැගීම ගොඩවීම සඳහා මේ රට මැනවින් පවත්වාගෙන යාම සඳහා මේ රටේ තිබිච්ච සෞභාග්‍ය නැවත ඇති කිරීම සඳහා අදිෂ්ඨානශීලීව මේ රජය තුළ අග්‍රාමාත්‍ය තනතුර දරමින් තවදුරටත් රැඳී සිටීම තමයි මේ රටේ භික්ෂු මහා සංඝයා වහන්සේගේ අපේක්ෂාව. රට වැටි ඇති අගාධයෙන් ගොඩ ගැනීමට නම් සාමූහික ප්‍රයත්නයකට යා යුතු බව එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයද දැන් මතුවෙති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. එසේම අනාගතයේ මහ පොළවේ සිදුවිය හැකි ප්‍රහාර පිළිබඳවද උන්වහන්සේ අදහස් පළ කළා. මේ කයිවාරු ගහන අපොච්චිලා පුතාලා බාප්පලා මේ කවුරු කවුරුත් අවුරුදු 73ක් තිස්සේ වපුරපුව තමයි අද අපි අස්වැන්න විදියට මේ නෙලන්නේ. ඉතින් මුළු රටම ණයබරක හිර කරලා තියෙනවා. මේක අදයික ප්‍රශ්නයක් නෙමෙයි. කලින් කලට අවුරුදු 5න් 5ට කට්ටිය ගහපු කරණම් වල ප්‍රතිඵල ඔදුවේ සමස්ත මානව වර්ගයාටම භුක්ති විඳින දැන් අවස්ථාව සැලසෙලා තියෙනවා. ඒ නිසා දැන්වත් මේ බොරු පූජානම් කයිවාරු නවත්තලා රටේ මිනිස්සු සීරුවෙන් තියලා මේ අර්බුදෙන් ගොඩ එන්න සාමූහික වැඩපිළිවෙලකට යන්න ඕන. අපි ආවොත් හෙට කරනවයි කියලා කොරයි අයියලා ඇවිල්ලා මේ කවුරු කවුරුත් Tamange ප්‍රතිපත්තිය විකිනීම කොටගෙන තියෙනවා. අපිට පේන්නේ නැහැ තවමත් ජාතික ප්‍රතිපත්තියක් හදාගනිමින් ඒ තුල ගොඩනගෙනව විනා මේකට උත්තරයක් නැහැ කවුරු ආවත්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්
පමණක් නෙවෙයි ඒ වගේ තව ප්‍රහාර ගණනාවක් අනාගතයේදී මේ මහ පොළොව යථාර්ථයක් වෙන නියමිතයි. ඉතින් ඒවා බලා ගන්නකො තව හෙට අනිද්දා වෙනකොට ඔය හෙළිදරව් කිරීම වලින් බලා ගන්න පුළුවන් මේ රට කොතරද තියෙන්නේ කියලා. මේක නිකන් මේ කකුළු දිය හැලීන කතාව තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේ අනතුරක මේ රට තියෙන්නේ. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.